ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව සහ ආසියා පැසිෆික් කලාපයේ තායිලන්තයේ සතු උපాయ මාර්ගික වැදගත්කම සැලකිලට ගනිමින් ශ්‍රී ලංකා තායිලන්ත ආර්ථික සබඳතාව යළි පනගන්වීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙරටේ ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටියා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සමග දෙරටේ ව්‍යාපාරිකයින් හමු වූ අවස්ථාවේදී. තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්වේතා තවුසින් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ සමගාමීව ශ්‍රී ලංකා තායිලන්ත ව්‍යාපාරික හමුව ඊයේ කොළඹ දී පැවැත්වුණා. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් තායිලන්තයේ ඉහළ පෙළේ සමාගම් රැසක ව්‍යාපාරිකින් සහ ආයෝජකින් පිරිසක් මීට එක්ව සිටියා. First of all, ප්‍රථමයෙන් මම කියන්න කැමතියි මම පූර්ණ විශ්වාසයෙන් ඉන්නේ ශ්‍රී ලංකාවේ නැගී සිටීම ගැන. මට විශ්වාසයි මා සමග පැමිණි ප්‍රමුඛ පෙළේ ආයතන 20ක පමණ ආයතන ප්‍රධානීන්ද මාත් සමග එකඟ වෙයි කියලා. මේට අමතරව තායිලන්තයේ සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික වර්ධනය උදෙසා තායිලන්ත සහයෝගය පළ කිරීමට නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කළා. තායිලන්ත ආයතන ගොඩක් ශ්‍රී ලංකාවේ දැනටමත් කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන්ම යටතල පහසුකම් සංවර්ධනය, බලශක්ති සහ නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කරන්න එන්න කියලා මම තායිලන්ත ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉන්දියාව එක්සත් අරාබි එමිරාජ්‍ය සහ යුරෝපා සංගමයේ වැනි වෙළඳපොළ වෙත පිවිසීම සඳහා ශ්‍රී ලංකාවේ යටතල පහසුකම් ව්‍යාපෘති සහ සංචාරක කටයුතු වලින් ප්‍රයෝජන ගන්න ඔබට හැකි. UAE and EU. සුකෝතයි රාජධානි යුගයටත් පෙර සිටම ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඓතිහාසික වෙළඳ සම්බන්ධතාවක් තියෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඒ නැවත ලබා ගන්නේ කෙසේද යන්න. ආසියාව නැවත සංවර්ධනය වෙමින් පවතිනවා. ආසියා පැසිෆික් සිට ඉන්දියානු සාගරය දක්වා මේ ආර්ථික සංවර්ධනය දැන් පැමිණෙමින් තිබෙනවා. මේ රටවල් දෙකම පිහිටා තියෙන්නේ ආසියාවේ සහ පැසිෆික් කලාපයේ උපాయ මාර්ගික ස්ථානවල. අපි කෘෂිකර්මයේ නවීකරණය හා ධීවර කර්මාන්තයේ නවීකරණය ගැන කතා කරද්දී එම සංවර්ධනයන් සඳහා පෞද්ගලික අංශයේ සහය ලබා ගැනීම සඳහා රජයන් දෙකම කටයුතු කරනවා. එම අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගනිමින් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ අත්කර ගැනීම සඳහා සහයෝගීව කටයුතු කරමු. මම හිතන්නේ නැහැ මම මේ හැම දෙයක්ම කියන්න ඕනේ කියලා. අගමැතිතුමා සහ මම මාර්ගය විවෘත කරලා තියෙනවා. හැමෝටම එකතු වෙලා වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. You had better get together and do the job.